ඉතින් ඔයා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඔයාගේ සේල්ස් වැඩි කරගන්න එහෙම නැත්නම් ඔයාගේ කොහොමද මේ තියෙන ආදායම ඊට වඩා වැඩි කරගන්නේ කියන එක. ඉතින් මේකට මම මාකටින් ට්‍රික්ස් ගොඩක් මේ වෙනකොට කතා කරා. හැබැයි අද කතා කරන්න යන එක ගොඩක්ම වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අලුතින්ම මෑතදිම ආපු මාකටින් ට්‍රෙන්ඩ්ස් පහක් ගැන තමයි මම කතා කරන්න යන්නේ. ඒ කියන්නේ තාමත් අලුතින් ලෝකේ වෙනත් රටවල් මේක පාවිච්චි කරන අපි තාම මෙතෙන්ද ගිහිල්ලා නැහැ. ඒක නිසා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න මේ මාකටින් ට්‍රික්ස් පහ ඔයාට පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාගේ සේල් එක අනිවාර්යෙන්ම වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ පළවෙනි ටිප් එක තමයි අපි කියනවා personalization and customization කියලා. ඉස්සරහදී මේ වෙනකොටත් මාකට් එකක් අපි හැම නැත්තම් ප්‍රොඩක්ට් එකක් සෙල් කරනකොට අපි personalize වෙන්න ඕනේ. ඒ කියන්නේ පුද්ගලයාගේ අවශ්‍යතාවය හරියටම අඳුරගෙන ඒකට මෙයාට ගැළපෙන ප්‍රොඩක්ට් එක දෙන්න ඕනේ. මම මේකට උදාහරණ කීපයක් කියන්නම්. ඔයා මේ බලන්න YouTube එකේ නේ YouTube එකේ ඔයා entrepreneurship ගැන marketing ගැන හොයනවා නම් ඔයාට suggest වෙන්නේ මේ වගේ වීඩියෝ නේද? ඒ වගේම තමයි ඔයා dancing ඒවා දේ බලනවා TikTok වගේ ඔයා වෙන දේවල් බලනවා නම් ඒක තමයි suggest වෙන්නේ. Google එක මේක හොඳටම අපිට ඒගොල්ලෝ algorithm එකෙන් මේක කරලා තියෙනවා. ඒ කියන්නේ personalize කරලා තියෙනවා. ඒ කියන්නේ අපි මොනවටද interest? අපි flight එකක් book කරොත් අපේ යන country එක මොකද්ද කියලා බලලා ඒකට offer එකක් තිබුණොත් එයාට දෙන්න පුළුවන්කම තියෙනවා. මේකට කියනවා අපි personalization කියලා. ඉතින් මේ personalization එක හරියට අඳුර ගන්න පුළුවන් නම් product එක අපි හරියට මෙයාට sell කරන්න පුළුවන්. මේක Amazon එකට ගියොත් එහෙම ඔයා පොත් මොනවා හරි බැලුවොත් එහෙම ඔයා බැලුවේ අපි හිතමු self development නම් ඔයාට suggest වෙන්නේ මේ වගේ ඒවා. ඉතින් මේක අපිට පාවිච්චි කරන්න බැරිද? ඉතින් මේකට ලොකු technology එකක් අවශ්‍ය නැහැ. ඔයාගේ business එකෙත් ඔයාට එක එක customer ගැන දැන් තොරතුරු තියාගෙන එයා මොනවාද වැඩිපුරම ගන්න කැමති කියන එක ගැන ඔයා identify කරගත්තොත් ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් කරන්න පුළුවන්. ඒක නිසා ඉස්සරහදී ඔයාගේ මාකට් එක grow කරන්න හිතාගෙන ඉන්නවා නම් personalization කියන එක තමයි අංක 1 වෙන්නේ. ඔයා මොන ඉන්ඩස්ට්‍රියේ හිටියත් එයාගේ ප්‍රෙෆරන්ස් එක එයා කැමති මොනවටද කියලා බලලා ඒකට අනුව ඔයාගේ ප්‍රොඩක්ට් එක හදන්න. මේක තමයි සේල්ස් සක්සස් වෙන්න මාකටින් නැත්නම් ඔයාගේ බිස්නස් එක තව ඊළඟ ස්ටේජ් එකට යන්න තියෙන පළවෙනිම පියවර වෙන්නේ. දෙවෙනිට මම කතා කරන්න යන ටිප් එක තමයි ලෝකේ වෙනත් රටවල් ගොඩක් මේක පාවිච්චි කරනවා social responsibility එකයි ethical marketing කියන එකයි. ඒ කියන්නේ ඔයා marketing කරනකොට බොහොම ethical විදිහට තමයි කරන්නේ. තව කෙනෙක් පල්ලෙහාට දාන විතර ඔයාගේ ප්‍රොඩක්ට් එක මාකට් කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාගේ සමාජ වගකීම ගැන ඔයා හිතනවා. මේ වෙනකොට ඔයා දැක්කොත් එහෙම ලංකාවේ තියෙන සුපර් මාකට් හැම එකක්ම shopping bag වෙනුවට ඒගොල්ලන්ගෙම reuse කරන්න පුළුවන් bags පාවිච්චි කරනවා දැකලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ වෙනකොට computer shops ගත්තත් ඒගොල්ලොත් මේ reuse කරන්න පුළුවන් bags තමයි introduce කරන්නේ. මේක අපි කියනවා මේ සමාජයට එහෙම නැත්නම් අපි පරිසරයට වෙන හානිය ගැන ගොඩක් අපි හිතලා අපේ ප්‍රොඩක්ට් එක මේක හරහත් marketing කරනවා. ඉතින් ඔයාගේ second strategy එක වෙන්න ඕන දෙවෙනි strategy එක වෙන්න ඕන මෙන්න මේ ගැන ඔයාගේ හිතන්න ඔයාගේ ප්‍රොඩක්ට් එක දෙනකොට ඒක කොහොමද ඔයා පැකින් කරලා දෙන්නේ? ඒක සෝෂල් එහෙම නැත්නම් සමාජයට වගේම පරිසරයට හිතකාරී වෙනවද? ඒ වගේම තමයි ඔයා මාකටිං කරනකොට ethical විදිහට කරන්න තව කෙනෙක් පහලට දාන්නේ නැතුව ඔයාගේ ප්‍රොඩක්ට් එක හොඳට සෙල් කරන්න ඕනේ. ඉතින් මේක තමයි ඔයාට ගන්න තියෙන දෙවෙනි ටිප් එක. තුන්වෙනි එක තමයි AI and automation කියලා කියනවා. ඉතින් artificial intelligence automations වගේ ඔයාගේ business එකට පාවිච්චි කරන්න. ඉතින් ඔයා මේක කියනකොට හිතන්න පුළුවන් ලංකාවේ අපි තාම එතෙන්ට දිනු වෙලා නැහැ නේද කියලා. හැබැයි අපිට මේකෙන් ගන්න පුළුවන් පොඩි අදහසක් තියෙනවා. මේ ඔටෝමේට් කරනවා කියලා කියන්නේ ඔයා හිතන්නකෝ මම සරලම උදාහරණයක් දෙන්නම්. ලංකාවේ තියෙන ප්‍රධානම ටෙලිකමියුනිකේෂන් කම්පනිස් වලට ගිහිල්ලා ඔයා queue එකේ ඉන්නකොට දැන් ඉස්සර වගේ දිග පොලි මේ ඉන්න ඕනේ නැහැ නේද? ඔයා ගියපු ගමම ඔයාට ටෝකන් එකක් හම්බ වෙනවා. මේ ටෝකන් එක කතා කරන වෙලාවදී තමයි ඔයාට යන්න පුළුවන්. මම මේකම දැක්ක ෆාමසි වල පාවිච්චි කරනවා. ෆාමසි වල ගියාට පස්සෙත් ඔයාට නම්බර් එකක් දෙනවා. ඒ නම්බර් එක ස්ක්‍රීන් එකේ ඇපිය වෙලා වෙලාවට තමයි ඔයාට යන්න පුළුවන්. මේ වගේ ඔයාගේ බිස්නස් එකේදී මේක මාකටින් ට්‍රික්ස් එකක් වෙනවා. එහෙම නැත්නම් මාකටින් ට්‍රික් එකක් වෙනවා කියලා කියන්නේ ඔයාගේ කාලය අඩු කරනවා. ඒ කියන්නේ පාරිභෝගිකයක් ඉන්න වෙලාව අඩු කරනවා. එයාට මේක සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ඉතින් මේක උදාහරණයක් ගන්නකො මෙහෙම වා සැලූන් එකක් ගැන හිතන්නකො ලංකාවේ ගොඩාක් වෙලාවට අපි ගිහිල්ලා අපිට නිකන් ඉන්න වෙනවා මගේ වාරේ එනකම්. අන්න ඒ වෙලාවට ඔයාලට පොඩි ඔටෝමේෂන් එකක් කරන්න පුළුවන්. ඔයාලට සමහරවිට ඉන්ටර්නෙට් ෆැසිලිටි එකක් දෙන්න පුළුවන්. මේකත් මාකටින් ට්‍රික් එකක් කියන එක මතක තියාගන්න. ඉතින් මේකට අපිට AI මොනේ නැහැ. දැන් ලෝකේ අනිත් කම්පනීස් ගත්තොත් ඔග්මන්ටඩ් රියැලිටි වගේ දේවල් පාවිච්චි කරනවා. උදාහරණයක් විදියට Rolex watch එක ගන්න ඕන නම් දැන් ඔයාට ගිහිල්ලා ඔග්මන්ටඩ් රියැලිටි පාවිච්චි කරලා එක එක වොච් එක ඔයාගේ අතට තියලා බලන්න පුළුවන් මේකේ පෙනුම කොහොමද කියලා. ඒකට පේනවා ඉතින් මේ හැම එකෙම වෙන්නේ ඔටෝමේෂන් පාර්ට් එකක් තියෙනවා කියන එක. ඉතින් ඔයාගේ බිස්නස් එක ගැන ගොඩක් හිතන්න මොකක් හරි ප්‍රොඩක්ට් එකක් මොකක් හරි කොටසක් මේකේ ඔටෝමේෂන් කරන්න පුළුවන්. මේකත්
ගොඩක්ම වැදගත් මාකටින් ට්‍රික් එකක් ලෝකේ අනිත් අය පාවිච්චි කරන හැබැයි අපි තාමත් පාවිච්චි කරන්නේ නැති. හතරවෙනි ස්ට්‍රැටජි එකත් ඔයා සමහරලාට මේ වෙනකන් හිතපු නැති එකක් වෙන්න පුළුවන්. මේකට අපි කියනවා ඉන්ටරැක්ටිව් ඇන්ඩ් ඉම්ප්‍රෙසිව් එක්ස්පීරියන්ස් එකක් කියලා. මේ මොකක්ද? දැන් ඔයා දැකලා ඇති මේ දවස්වල අලුතින් ඔෆිස් එකකට ගියොත් මේ ඔෆිස් එක හරිම ලස්සන විදියට තමයි හදන්නේ. මේක හරිම ඉන්ටරැක්ටිව්. මේකට එන කෙනෙකුට ගොඩක් ආස හිතෙනවා. ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් දුන්නට පස්සේ මේක ඉන්ටරැක්ටිව් ඒ කියන්නේ මෙතන ආවට පස්සේ හැමෝටම ආසයි දෙනවා සමහරලාට අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න තියෙනවා මම උදාහරණ කීපයක් ගන්නම් ඔයා ගත්තොත් එහෙම කොළඹ තියෙන shopping mall වල හැමතැනම මේ වෙනකොට තියෙනවා kids area ටිකක් මේ kids area ගත්තොත් එහෙම හරිම ඉන්ටරැක්ටිව් විදිහට මේක දාලා තියෙන ඉතින් මෙතනින් ළඟින් යන කෙනෙකුටවත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ආස හිතෙනවා ඒ කියන්නේ ඔයා අලුත් විදියට හිතන්න ඕන කියන එක. ඉතින් මේක මම මීට කලිනුත් කතා කරලා තියෙනවා. ඔයා පොඩි shop එකක් කරත් මේක ලස්සනට present කරන්න බලන්න. architecture කෙනෙක්ගේ help එක ගන්න බලන්න. සමහරවිට lighting එන system එක හරහා මේකේ ලොකු වෙනසක් වෙන්න පුළුවන්. මේ අපි පොඩි දේවල් උනත් මේවා අපි හිතන්නේ නැතුව කරනවා. ඒක නිසා තමයි අපිට සමහරවිට sale එක අඩු වෙන්නත් ප්‍රධාන හේතුවක් වෙන්නේ. ඉතින් ඔයාගේ පොඩි space එකක් උනත් एक गोडा इंटरैक्टिवली के आसाइत विधि देंगे पुलवाणा यूस एक्सपीरियंस बला दें समहरलाट सांपल चक्कर चांस दें पुलवा इधन मेक अनीत वा विना मेक गांड गोडक्का कमी गोडकला तो आलू टी फ्लेवे का एक एक्सपीरियंस आट दें इतकोट मे प्रोडक्ट के आ टेस्ट के बला चांस कंपेनो मे वगे यूस एक्सपीरियंस वगे इवागेम तम अट्राक्टिव विधियट मे एनवायरमेंट हदन वागे पोड़ी खड़े तिबुना एक पिलीवल हदला अट्राक्टिव करांड मुको देन कस्टमर एक गोड़ा बेनसा करांड प्रधान हेतु अक्केनो या गांड आवे नैतिवना यार गांड आसा हितन इदिनु मे एनवायरमेंट हदने का अलुत्म ट्रेंड का किये ने मतक दिया गान පස්සෙනික තමයි influencer and community marketing කියලා කියන්නේ. ඉතින් මේක ඔයා ඕනතරම් Facebook එකේ හරි එහෙම නැත්නම් TV commercial වලත් දැකලා ඇති. ලෝකේ ඉන්න ප්‍රධානම චරිත ගත්තොත් Hollywood ගත්තොත් Hollywood ඉන්න ප්‍රධාන නළු නිළියෝ පාවිච්චි කරලා advertisement වලට පාවිච්චි කරනවා. ඉතින් මම මේකට උදාහරණයක් විදියට ගත්තොත් එහෙම Cristiano Ronaldo වගේ ක්‍රීඩකයෙක්. අපට පේනවා ඉතින් ගොඩාක් advertisement වලට පාවිච්චි කරනවා. මේක ලොකු ට්‍රික් එකක්. මේක ඉතින් වෙන්නේ මේගොල්ලන්ට ඉන්න ප්‍රමාණය වැඩි නිසා, මේගොල්ලන්ට ඉන්න followers ලා වැඩි නිසා ඒගොල්ලෝ මේ ප්‍රොඩක්ට් එකට ඇට්‍රැක්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කමියුනිටි මාකටිං කියන එක බොහොම ප්ලෑන් කරලා කරන්න ඕන වැඩක්. මොකද ඔයාගේ ප්‍රොඩක්ට් එකත් හොඳ තත්ත්වයේ තියෙන්න ඕනේ. ඉතින් මේකට ඔයාට ලංකාවේ සරලව මේක කරන්න පුළුවන්. ලංකාවේ YouTube එක ගත්තත් ලොකු ඉන්ෆ්ලුවෙන්සර්ලා ගොඩක් ඉන්නවා. මේගොල්ලෝ කියන දේක් ගොඩක් වෙලාවට ඇක්සෙප්ට් කරනවා. ඒක නිසා මෙන්න මේකත් එක ස්ට්‍රැටජියක් විදියට දැන් මාකටිං වලදී පාවිච්චි කරන්න වෙනවා. අපිට අර ට්‍රැඩිෂනල් ලීෆ්ලට් බෙදලා සෝෂල් මීඩියා කරන එකට අමතරව මේ ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං කියන එකට දැන් ලොකු දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා කියන එකත් මතක තියාගන්න. ඉතින් මම අද දවසේදී කිව්වේ ලෝකයේ අනිත් රටවල් පාවිච්චි කරන මාකටිං වල තියෙන අලුත්ම ට්‍රික්ස් පහක් ගැන මේ පහ ඔයාගේ බිස්නස් එකට යොදා ගන්න බලන්න. මේ අලුත් පැති ගැන හිතන්න ඔයාගේ සේල් එකත් අනිවාර්යයෙන්ම වැඩි කර ගන්න පුළුවන් මේ පහ හරියට පාවිච්චි කරොත්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම අපි හැම සෝෂල් මීඩියා එකකම ඉන්නවා. අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එමුනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් තායික්මනින් හමු වෙමු.